මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ පක්ෂ එකතු වෙලා ඔබේ අනාගතය තහවුරු කරන ව්‍යාපාරයකට. ඒ නිසා තමයි අපිට මල්වැස්සක් ලැබුණේ. මෙතන බෙදෙන තැනක් නෙමෙයි. මේ තුන් සිංහලේ එකතු වෙන තැන. ආපහු මේ රට රකින්න. ඒ නිසා තමයි පක්ෂ බේදයෙන් තොරව ස්වාධීනව ගෑස් සිලින්ඩරේ සමග ජනාධිපතිවරණයට මං ඉදිරිපත් වෙන්නේ. අනෙක් මිනිස්සු අනෙක් නායකෝ පැනලා ගියද්දි බැහැ කියලා මෙතන ඉන්න එකතු වෙලා පුළුවන් කියලා රට බේරුවේ අය. ඉතින් අද මෙතන ඉන්නවා කොළපාට ඉන්නවා නිල්පාට ඉන්නවා පොහොට්ටුව ඉන්නවා මහජන එක්සත් පෙරමුණ ඉන්නවා නම් කරන්න මෙතන ඉන්න ඕනෙක් කෙනෙක්. එහෙනම් මගේ ව්‍යාපාරයේ මේ ඡන්ද ව්‍යාපාරයේ ඔබ සියලු දෙනාම එකතු කරගෙන අපි ඉදිරියට ගිහින් මේ ඔබේ අනාගතය තහවුරු කරන්න. මේක මගේ අනාගතයවත් අගමැතිතුමාගේ අනාගතයවත් මේ කාගේවත් අනාගතය ගැන නෙමෙයි. ඔබේ අනාගතය. ඒ කාලේ අමතක කරන්න එපා. විදුලි බලේ තිබුණේ නැහැ. අඳුර ජීවත් උනේ. ඉන්ධන තිබුණේ නැහැ. පයින් ගියේ. ගෑස් තිබුණේ නැහැ. සිලින්ඩර් විතරයි තිබුණේ. ඒවත් පිපිරුවා. බේත් තිබුණේ නැහැ. පාරේ මැරුණා. අපේ අනාගතේ කැඩුණා. හෝටල් වැහුවා. කර්මාන්ත ශාලා බංකොලොත් වුණා. අන්න එහෙම කාලෙක තමයි මමත් අගමැතිතුමත් මේ සියලු දෙනාම මේ රටේ බාරගත්තේ. වෙන කවුරුවත් හිටියේ නැහැ. හිටපු අගමැතිතුමා අපේ මහින්ද රාජපක්ෂ ඉල්ලාස් වුණා. හිටපු ජනාධිපතිතුමා ඉල්ලාස් වුණා. විපක්ෂ නායකතුමා ඔලිම්පික් එක වාගේ දිව්වා. අනුරෝ හොයා ගන්න බැරි වුණා. ඒ කාලේ ඩොලර් එකට රුපියල් 377යි. මං අලුතෙන් කියන්න උවමනා නෑ. ගෑස් සිලින්ඩරේ ලිට්‍රෝ 4901යි. ලවුස් එකෙන් 6850යි. පෙට්‍රෝල් ලීටරේ ඔක්ටේන් 92 470යි. ඔටෝ ඩීසල් ලීටර් එක 460යි. භූමිතෙල් 375යි. බස් ගාස්තු අවම 40යි. විදුලි බලේ පළවෙනි 30ට රුපියල් 8යි. 60 වෙනකන් 20යි. ඊට පස්සේ 30යි. මෙහෙම ඔබ දුක් වින්දා. මේ දුක් වින්ද කාලේ සජිත් ප්‍රේමදාස කොහෙද හිටියේ? අනුර දිසානායක කොහෙද හිටියේ? ජනතාවගේ දුක තේරෙනෝ නම් ජනතාවේ දුක තේරෙනෝ නම් ආණ්ඩු බලය අරගෙන විසඳන්න තිබුණේ. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.